මේ සාමය සතුට සපිරුණු සීතල නත්තල් සමයයි. මේ නත්තල් සමයේ බොහෝ දෙනා අති උත්කර්ෂවත් අයිරින් විවිධ උත්සව පවත්වලා කාලා බීලා විනෝද වෙලා හරිහරියට මුදල් වියදම් කරනවා. සමහරු සාප්පු සවාරි ගිහින් නත්තලටත් අලුත් අවුරුද්දටත් සූදානම් වෙනවා. විනෝද වෙන බොහෝ දෙනෙක් අතර හරි අපූරු කාටත් ආදර්ශයක් දෙන වැඩක් අපිට දැක ගන්නට ලැබුණා. සමහර මිනිස්සු ඉන්නවා තවත් කෙනෙකුගේ දුකක් කරදරයක් දැකලා සතුටු වෙනවා. තවත් අය ඉන්නවා කෙනෙකුගේ දුක් වේදනා ප්‍රශ්නයකදී පිහිට වෙනවා. හැබැයි එහෙම ඉන්නේ අතලොස්සක්. ජායල පැත්තේ සාපු සංකීර්ණයක් ඉදිරිපිට කපුරු බෝල විකුණුමින් සිටපු පුංචි දරුවෙකුට උතුම් මිනිසුන් පිරිසක් දීපු මිල කළ නොහැකි නත්තල් තෑග්ගක් ගැන තමයි මේ අපි ගෙන එන්න හදන්නේ. මේ පිළිබඳව මේ පුද්ගලයින්ම සටහන් තබලා තිබුණේ මෙහෙමයි. මේ පුංචි පුතා හිටියේ ජායල සාපු සංකීර්ණයක් ඉදිරිපිට කපුරු බෝල අලෙවි කරමින්. අනේ අහිංසක දරුවෙක්, එයාව අපි දකිනකොට මේ දරුවා ලොකු ප්‍රශ්නයක හිටියේ. මට ඇහුණා එයා කියනවා සෙකියුරිටි මහත්තයාත් එක්ක, අනේ සර් මට මෙතන ඉන්න එපා කියනවනි කියලා. හරිම අසරණ මූණක් තිබ්බේ. එයා කියව කියවිද්දි මගේ ළඟට කතා කරලා ඇහුවා මට කපුරු පැකට් එකක් දෙනවද කියලා. මං ඇහුවේ කපුරු ඕන කමට නම් නෙමෙයි, මට එයාට පුංචි මුදලක් දෙන්න උවමනාව තිබ්බා. ඒත් මගේ අම්මා නම් මම කරපු දෙයින් සෑහීමකට පත් උනේ නැහැ. අර දරුවා චුට්ටක් ඈතට යනකම් ඉඳලා මගෙන් අම්මා ඇහුවා, අනේ පුතේ අපි යාට නත්තල්ට මොනවා හරි අරන් දෙමුද කියලා. මම ඒක මල්ලි වෙනුවෙන් හැම අවුරුද්දම කරන දෙයක් කියලා. එහෙම කිව්වම මටත් මාර සතුටුයි. එහෙම කියලා අපි ආයෙ ඇතුළට යද්දී සෙකියුරිටි මහත්තයා කිව්වා, මිස් ඔයාලට යන්න පුළුවන්, හැබැයි මෙයාට යන්න දෙන්න බෑ කියලා. පස්සේ අනේ මේ අහිංසකයාගේ මූණ නැවතත් මැලුණා. පස්සේ මං සෙකියුරිටි මහත්මයාට කිව්වා, නැහැ අපිට එයත් එක්කයි යන්න ඕනේ කියලා. මේ ළමයාගේ කපුරු පැකට් එක සෙකියුරිටි මහත්තයා ඉල්ලගෙන, හරි දැන් යන්න මේ මිස්ලා එක්ක කියලා කිව්වා. එයා අපිත් එක්ක ඇවිත් එයාට අවශ්‍ය කරන රෙදිවිලි ටිකක් ගත්තා. සපත්තු, කමිස, කලිසම්. අනේ ඉතින් මගේ අම්මට ඊට වඩා සතුටක් නැහැ. අම්මගේ තාත්තගේ සතුට තරම් අපිට මේ ලෝකේ තවත් සතුටක් නැහැනේ යාළුවනේ. මේ වගේ පුංචි අසත්න වෙච්ච දරුවෝ දෙමාපියෝ දහස් ගණනක් මේ රට ඇතුලේ ඉන්නවා. මේ පුංචි මූණට එක මොහොතකට හරි චූටි හිනාවක් ගේන්න ලැබිච්ච එක මට ගොඩක් සතුටුයි. ස්තුතියි අම්මා, මේක තමයි මගේ ජීවිතේ ලස්සනම නත්තල කියලායි මේ සත්ක්‍රියාව කරපු ඇය සටහන් තබලා තිබුණේ.